ලන්සාගේ సంతානේ මෙහෙයුම් නායක අවුලක ලන්සාගේ సంతානිය කියලා එකක් තියෙනවා. ඒක තාම මොකක්ද කියලාවත් දන්නේ නැතුව පොදු ජන ගොවි පෙරමුණ කියලා එකක් ලන්සා సంతානිය එක්ක එකතු වෙලා ලන්සකාරයන්ගේ సంతානේ මෙහෙයුම් යන නායක අනුර ප්‍රියදර්ශන යාපා. ඒක නිකම් බොරු තනතුරක් කියලා නම් කියවෙන විදිහටම පේනවා. මෙහෙයුම් නායකයා ජනාධිපති අපේක්ෂකයාත් වෙනවද? ඒක නම් වෙන්නේ නැහැ ඉර අනිත් පැත්තෙන් පෑහුවත්. දැන් නම් මේ ගොවියෝ කට්ටියක් රාජගිරියේ ඔය කියන කාර්යාලයට ඇවිත් තියෙනවා. ගොවි ගැටලු විසඳ ගන්න. පෝට්ටුවේ අයගෙන් මාර පීඩනයක් එල්ල වුණා කියලාත් ඒ අය යාපට කියලා තිබුණා. පීඩනය ආවේ යාපාගෙන්වත්ද? දැන් එතකොට ඔය ගොවියෝ ටික පොහොට්ටුවේ පිරිසක් අනුර යාපත් වැඩ්ඩා වගේ කියනවා. ඒ කාලේ කමිටු දැම්මට ඡන්දෙන් පස්සේ වැඩක් කෙරුණේ නැහැ. පොහොට්ටු නායකයෝ ඒ කමිටු යෝජනා හමස් පෙට්ටියට දැම්මා කියලා. ඒකට ඉතින් බැසිල් විතරක් මොකද අනුර යාපත් වග කියන්න ඕනේ. එතුමා ජේෂ්ඨ ඇමතිවරයෙක්, නීතිඥවරයෙක්, ඔතන ඉන්න බහුබූතයන්ගේ හැටියට යමක් තේරෙන්න පුද්ගලයෙක්. හැබැයි ඉතින් මෙතුමාට වංචා චෝදනා නැහැ. ඒකත් කියන්න ඕනේ. ඒත් කරපෝ කැපිපෙනෙන වැඩකුත් නැහැ. සමහර පට්ටහොරු යම් යම් වැඩත් කරලා තිනවා. සමහරු හොරකම් කරලත් නැහැ. වැඩක් කරලත් නැහැ. ඔය දෙකොට්ටාසෙන් පොහොට්ටු ජීවීන් බලාපොරොත්තු වෙන්නේ වැඩක් ටිකක් කරි කරන පට්ටහොරු. ඕක තමයි පොහොට්ටු දේශපාලනේ යථාර්ථය. ඇත්තටම දැන් ඔය ලන්සාගේ సంతානය යන්නේ කොහෙද? මෙහෙයුම් නායක යාපා කියනවා සමග ජන බලවේගය, ජාතික ජන බලවේගය මෙන්ම පොහොට්ටු කියන පක්ෂ තුනේම අය කය විතරයි වැඩ නැහැ කියලා. යාපත් පොහොට්ටුවේ ඉන්න කාලේම කළේ ඒක. දැන් ලන්සාගේ సంతානයට ආවේ වැඩක් දෙකක් පෙන්වන්න වෙන්න ඕනේ. හොඳයි අනුර යාපා, ඔබට ඒ සඳහා අවස්ථාව තියෙනවා. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ පාර මොන පක්ෂයෙන් ඡන්දෙ ඉල්ලුවත් පරදින ලයිස්තුව ලීඩර් ටීවී ප්‍රවෘත්ති අංශයට කියාගෙන කියාගෙන යන්න පුළුවන්. ඒකේ අනුර යාපා ඉන්න බවත් කනගාටුවෙන් නමුත් කියන්න වෙනවා. යාපා පොහොට්ටුවේ හොරුන්ට වඩා හොඳ මිනිහෙක්. පාර්ලිමේන්තු ආවට කමක් නැහැ. ඒත් ජනතාව ගන්න තීරණය ගැන මේ වතාවේ තියෙන්නේ සැකයක්. හරි, දැන් ලන්සාගේ సంతානේ ජනාධිපති අපේක්ෂකයා කවුද? ඒකට ඉදිරිපත් වෙන්නේ වෙන කවුරුත් නෙවෙයි වත්මන් ජනාධිපතිමයි. එතුමා යන ගමන අනුව පේනවා හොඳ තරඟයක් දෙනවයි කියලා. මොකද අනෙක් පැත්තේ ඉන්න අනුර සහ සදිත් කියන අපේක්ෂකයෝ දෙන්නත් මේ වතාවේ දිනන්නම බලන් ඉන්න අශ්වයෝ වගේ. මේ නිසා මේ වතාවේ ජනාධිපතිවරණය කියන්නේ ගිනි කන වැටෙන තුන් කොන් සටනක්. සටහන ෆෙමලනාත් විරරත්න.